ඒතු අමිට්ටුනේ. බල්ල මැරුණහම මැක්ක මාරු වෙන එක සාමාන්‍ය ස්වභාවයක්. මැක්කගේ ස්වභාවය තමයි පණ තියෙන එකා ගලේ උරන එක. මේ වෙනකොටත් ඒ මැකිනියා ඒ ක්‍රියාත්මක වෙමින් තියෙනවා. පහුගේ 14 වෙනිදා රත්නපුරයේ ලොරිරත ගාලේ තිබ්බා සජිත් ගෙරැස්වීමක්. මේ සජිත් ගෙරැස්වීමට ආවා සුසන්ත පුංචි නෙළමේ. සුසන්ත පුංචි නෙළමේ එතනට ආවේ නිකම්ම නෙමේ. මිනිහා වේදිකාවට නැගලා සජිත්ට සහය පළ කරා. ඒ වෙලාවේ එතන හිටපු රත්නපුරේ සජපේ මිනිස්සු පුංචි නෙළමට හූ කියන්නට පටන් ගත්තා. අවසානයේදී මේ තත්ත්වය පාලනය කරගන්න බැරුව ගිය සජපේ වේදිකාව කළමනාකරණය කරපු කට්ටිය හිමිහිට සුසන්ත පුංචි නෙළමේ වේදිකාවෙන් බස්සලා පැත්තකට ගෙනහිල්ලා මිනිහව තියලා රැස්වීම කරගෙන යන්නට උත්සාහ කරා. කොහොමදත් සජිත් ආවට පස්සේ සජිත් අතට අත දීලා සජිත්ට උම්ම එකක් දුන්නට පස්සේ සජිත් නැමතවතාවත් සුසන්ත පුංචි නෙළමෙත් ඇදගෙන ස්ටේජ් එකට නැගලා ජනතාවට ආචාර කරන්නට පටන් ගත්තා. අන්න ඒ වෙලාවේ රත්නපුර මිනිස්සු ඒ සුසන්ත පුංචි නෙළමෙට හූ කියන්නට පටන් ගැනීමෙන් පස්සේ සජිත් කර කියා ගන්න දෙයක් නැතුව නැමතවතාවක් සුසන්ත පුංචි නෙළව ස්ටේජ් එකෙන් බැස්සුවා. කොහොමදත් මෙට්ට උන්නේ රත්නපුරයේ මිනිස්සු දන්න දේ සජිත් දන්නේ නැහැ කියලා කියනවනම් ඒක විහිළුවක්. සජිත් නිරන්තරයෙන්ම කියපු කතාව තමයි අතේ ලේ තැවරුණු හොරකම් කරපු මැරකම් කරපු තක්කඩිකම් කරපු කුපාඩිකම් කරපු එක එක්වත් සජිබේට ගන්නෙ නැහැ කියලා. එහෙමනම් මුළු රටක් දන්න මිනිමරුවෙක් කොහොමද සජිත් කිසිම හිරිගිතක් නැතුව තමන්ගේ වේදිකාවට නැගගත්ත කියන එක බරපතල ප්‍රශ්නයක්. එදා ත්‍රිමා විතරණ ඇතුළු ශිෂ්‍යෝ දෙන්නේ පැහැරගෙන ගිහිල්ලා උන්ව ඝාතනය කරයි කියන එක හැමෝම දන්නවා. ත්‍රිමා විතරණගේ ඔළුවට පොල් පරාලන ගහලා ජීප් එක ගැට ගහලා ඇදගෙන ගිහිල්ලා අමානුෂික ලෙස ඝාතනය කරා විතරක් නෙමෙයි රත්නපුරයේ භීෂණයේ පතුරවන්න මේ පාහර බරපතල ලෙස මැදිහත් වුණා. එදා ප්‍රේමදාස මේ රටේ තරුණයෝ 50,000ක් විතර ඝාතනය කරනකොට ඒ ඝාතනයට ඍජුවම සහභාගි වෙච්ච එක පරේ තමයි සුසන්ත පුංචි නෙළමේ කියන්නේ. ඉන් පස්සේ පොහොට්ටුවට ගිහිලා මහින්ද රාජපක්ෂගේ රෙද්දස්ස හැංගිලා නිරන්තරයෙන්ම කරේ රටට ද්‍රෝහි වැඩ. මිට්ටුරුනි, හැබැයි කොන්දේසි බිරිඳව අද වෙනකොට සජබේට මේ හොරු තක්කඩි මදාවි ඇතුල් වෙලා තියෙනවා. මුන් ඇතුල් වෙන්නේ ඔබටවත් මටවත් තියෙන ආදරයකට නෙමෙයි. මේ බල්ල මැරුණහම මැක්ක මැරුණා කියන එක සාමාන්‍ය ස්වභාවය. හැබැයි මැක්ක බල්ල මාරු කරන්නේ බල්ලට තියෙන ආදරයක් හින්දා නෙමෙයි, බල්ලගේ ලේ ටික උරන්න. හැබැයි මේ වගේ මන්ත්‍රීවරු මේ පැත්තට ඒ පැත්තට පැනලා අවසානයේ උරන්නේ සජිත් ගලේ නෙමෙයි, ඔබෙත් මගෙත් ලේ. ඒ නිසා මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. එමන් නැත්තම් මේ ගෙවි දේශපාලනය වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. අන්න ඒ සඳහා හැකියාව ඇති දක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායම සමග අපි පෙමුණට මිටෝනි අදට ජයගන්න නොමැති බව ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සමට ජය.